प्राइम टाइम न्यूज बुलेटिन आयुबोन जात्यांतर प्रमितीय श्रीलंकीय प्रवृत्ति नालिकाव अद देरन 24/7 ही प्रधान पुवतिकाशय रात्रि 8ට මම චතුර අල්විස් මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඩ සම්බන්ධන් බලෙන් නොගිය බවට සුමන්තිරන් කියද්දී පිරිසක් විපක්ෂ නායක කාර්යාලය වටලයි රටේ ස්වෛරීත්වයට හානි සිදුවන කිසිදු යෝජනාවක් ඉඩ නැහැ ජනපති පවසයි දිනෙන් දින උණුසුම් වන මැයි රැලි දූෂිතව මැයි රැලි වේදිකාවලට එනකත් අපි ප්‍රතික්ෂේප කරනවා පාඩ්ලි රාජකීය සිද්ධියේ සැකකරුවෙකු වෙයිද Living your masterpiece, Rossel, eternal elegance. කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩුවක් හැදීමට කිසිවෙකුට නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් පුවත්පත් කතුවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදී. මම ජයග්‍රහණය කළාට පස්සේ අපි පෙබරවාරි මාර්තු මාසේ වෙනකොට තමයි දැනගත්තේ කෝටි 215ක ජනාධිපතිවරයාට පමණක් පාවිච්චි කිරීමට ගුවන් යානයක් ඇරඹුම් කරලා තිබුණේ. ලංකා බැංකුවෙන් තමයි මුදාන නිදහස් කරලා තිබුණේ. ඒ විදිහේ මහ දූෂිත තක්කඩි පාලනයක් තිබුණේ. ඒකයි මම මැතිවරණ ව්‍යාපාරයේ ඒ කාලේ කිව්වේ සොඳුරු ආඥාදායකයා කියලා. බොහොම හොඳට hina වෙනවා පිට අත ගන්නවා බඩ අත ගන්නවා ළමයි බඩ ගන්නවා. හැබැයි පාලනයේ තිබුණු තරදඬු ස්වභාවය ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිට कैबिनेट मंडल सत पहाड़ गणंगण आंड पक्षे सतेक गणंगण पक्षे मध्यम कार स्वभाव इन किसी के अहन एक जनता निधा संधाने नायक हम नायक रस्ती मे अदा किसी दया गणंगण एम पालने अक्ति गुणे मे अरवागे तकड़ी पालक विनवेन समार मध्यायन पेनी पड़ रहा कनगाट एम कद एम पालने නැවත මේ රටේ ඇතිකිරීමේ වුමනාව යම් මාධ්‍ය ආයතනවලට තියෙනවද කියලා ඒව දිහා බලාගෙන ඉන්නකොට හරි කනගාටුවෙන් හිතෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා දැන් මම දැක්ක පෞගි දවස්වල ලිපියක් තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තට්ටු තුනක પરම්පරා තුනක් පාලනය තියෙන්නේ කාතේද කියලා එකේ ඉන්නවා හිටපු විදියට ඒ හිටපු නායකයා ඊළඟට දෙවෙනි තට්ටුවේ ඉන්නවා එයාගේ සහෝදරයෝ ඊළඟට තුන්වෙනි තට්ටුවේ ඉන්නවා දරුවෝ එතකොට පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී पक्षे विन के उड़टे निसा मे श्रीलंका निधा पक्षे तुलाएंडे पक्षे मग्नवेदी मेक मे दूषितेन वंचाकार तकड़ी पौलवादीन पक्षे बेरगेन भंडार रंग में तुम्हें दर्शन अतिक मे पक्षे පිරිසිදු ශක්තිමත් ජාතික දේශපාලන ව්‍යාපාරයක් විදියට ගොඩනැගීම සඳහා ගෙනියන ගැටුම මෙතන තියෙන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේ කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩුවක් බිහි කිරීමට කිසිවෙකුට නොහැකි බවයි. මගේ ආශිර්වාදයක් නැතුව කැමැත්තක් සහයෝගයක් නැතුව කවුරු හරි අලුත් ආණ්ඩුවක් හදන්න හදනවා නම් 113 පෙන්වන්න ඕනේ පාර්ලිමේන්තුවේ. ඒ 113 පෙන්වන්න 95යි කියලා පටන් අරගෙන ඊළඟට එකක් ඉඳලා 96යි කියලා යන්න පටන් ගන්න ඕනේ. හැබැයි 95 අරගන්න පුළුවන් දේ කුමන්ත්‍රණයට බෑ 95 ගන්න බෑ ඒ කුමන්ත්‍රණයට හිතන්න ඒ කුමන්ත්‍රණයට 95න් 50ක් ගන්න පුළුවන් කියලා 50ක් ගන්න බෑ පැහැදිලිවම හැබැයි 50 ඉඳන් 113ක් පෙන්වන්න 63ක් ඕනේ තව එහෙමනම් ඒ 63ක් ඡන්ද ගන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය එහෙම ආශ්චර්යයක් ලංකා ඉතිහාසයේ ආණ්ඩු පෙරලිලා තියෙනවා පාර්ලිමේන්තු කුමන්ත්‍රණ වලින් 30 40 50 60 එහෙම අනිත් පැත්තෙන් අරන් ආණ්ඩු හදලා දෙනවා හැදිලා නැහැ හදන්න බෑ මේ තක්කඩි දූෂිතේ උනේ මේ හයිට් පිටේ රැස්වීම කොට තිබ්බේ හිටපු අයට විරුද්ධව යන වංචා දූෂණ පිළිබඳව විමර්ශනය කරන නිලධාරීන්ට සහ ඒවා පිළිබඳව පරීක්ෂණ කරන අයට බලපෑමක් කරන්න පෙන්වන්න නෑ මට මිනිස්සු ඉන්නවා අපි ආණ්ඩුවක් එනවා ඉස්සරහා මේ ආණ්ඩුව පෙරලෙනවා ඒක හින්දා අපිට විරුද්ධව කරන්න යන්න එපා කමසලට වෙන දේ බලා ගන්න පුළුවන් ඉස්සරහට මේ බලපෑම තමයි මේ හයිට් පිටේ රැස්වීමේ එකම අරමුණ ඉන්නේහා දෙයක් නෑ දේශපාලන පක්ෂ හායක නායකයින් එක්ව අද කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්තුවා. ඒ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා ඇතුළු පිරිසක් උතුරේ යුද හමුදා කඳවුරකට ඇතුළු වීමේ සිද්ධියට විරෝධය පළ කරමින්. The big story.
අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිස බිම ඉඳ ගනිමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. මෙහිදී දේශපාලන පක්ෂ නායකින් විපක්ෂ නායකවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් කාර්යාලයට ඇතුළු වීමට උත්සාහ දැරීමත් සමග උණුසුම් තත්ත්වයක් දැති වුණා. බයද ඔච්චර විපක්ෂ නායකව අපිට සම්බන්ධෙන්ට අපි මරණකට නැහැ. පරිපච්ඡාන් කඳවුරට ඇතුළු වෙන්න පුළුවන් 50ක් එක්ක අවසර නැතුව අපිට බෑද? අපේ 10 දෙනෙකුව ගන්න බැරි ඇයි? අපි 10 දෙනෙකුට ඇතුළු වෙන්න බැිනා මොකද්ද මේ රටේ නීතිය? අපේ කැලෑ නීතිය යටතේ එතුමට වැඩ කරන්න කිසිම අයිතියක් නැහැ. එතුමා සමස්ත විපක්ෂයේම විපක්ෂ නායක මිසක් එතුමා උතුරු නැගෙනහිර විපක්ෂ නායක නෙමෙයි. සියලුම රටවැසියන් එකතු වෙලා සම්බන්ධෙන් මහත්මයාට විරුද්ධව ශ්‍රේෂ්ඨ අධිකරණයේ පැමිණිලා ගොනු කරලා මේතුමාට නීතියට ගත යුතුයි අධිකරණයට ගත යුතුයි. මේ අතර අද දහවල් එම කාර්යාලයේදීම පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ විපක්ෂ නායකවරයා උතුරේ යුද හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට පළවෙන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි. ගරු විපක්ෂ නායකතුමා ක්ලිනොච්චි ශ්‍රීධරන් මහතාගේ කාර්යාලයේ රැස්වීමක් තිබුණ වෙලාවේ මේ ප්‍රාදේශයේ ජීවත් වූ ජනතා ඇවිල්ලා යට පැමිණිලක් කරා. ඒගොල්ලන්ට අයිති ඉඩමට යන්න බැරි ආකාරයෙන් හමුදා ඒක බලත්කාරයෙන් අල්ලගෙන ඉන්නවා. විපක්ෂ නායකතුමා එතන පාරෙන් එහා පැත්තේ තිබුණ නිසා පාර ක්‍රොස් කරලා එතනට ගියාම තිබුණු මේ බැරිකේඩ් එක එයාගේ වාහනය දැක්කම ඒක ඇරියා. ඒගොල්ලන්ට ඒක ඇතුළට ගිහිල්ලා ඒක එකනා තමන්ගේ ගෙවල් පෙන්නුවා. ඉතින් විපක්ෂ නායකතුමා කිව්වා අපි මං කොළඹට ගියාට පස්සේ රජෙත් එක්ක මේක ගැන සාකච්ඡා කරන්නම් කියලා ආවේ. එච්චරයි උනේ. මේ වගේ දැන් ආමි කැම්ප් එකට බලත්කාරයෙන් ඇතුළු වුණා කියන එක බොරු කතාවක්. මේක පෞද්ගලික ඉඩක්. බලත්කාරයෙන් ඇතුළු වෙලා ඉන්නේ හමුදා. අද උදේ සම්බන්ධන් මාත්‍යාත් මමත් අග්‍රාමතුමා හම්බ වෙලා මේක ගැන කිව්වා. අග්‍රාමතුමා අපිට කිව්වා අපි පැමිණිල්ල ගැන හමුදාවෙන් වාර්තාවක් ඉල්ලනවා කියලා කිව්වා. අවසර එතන ඒ ඊටපු අය ඇවිල්ලා කිව්වනම් මාත්‍යා යන්න බෑ. අවසර අරගෙන එන්න කියලා එතුමා යනවා ගිහිල්ලා ආමික මණ්ඩට කතා කරලා මං යන්න පුළුවන් ද ඇතුළට කියලා යනවා. මේ යනකොට ඒක බැරිකේඩ් එකක් ඇරියා නම් මොනවටද අවසර ගන්න ඕනේ? අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද යුද හමුදා කඳවුරට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මොකද? කැම්ප් එකට ගිහිලා දිනවා එහෙම පරීක්ෂණයක් පවත්වන ආමි කැම්ප් එක කිසිම මේ චෝදනා කිසිපත් කළා නැහැ. මේ සම්බන්ධයෙන් ආරක්ෂක සේන ආඥාපති ඉලිනොච්චි විසින් දුර පළාත් භාර නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමාට දුරකථනයෙන් කතා කරලා තිනවා. මේ වගේ අවස්ථාවන් වලදී කලින් දැනුවත් වීමේ සුදුසු වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කරලා තිනවා. මේයින් ප්‍රකාශ වෙන්නේ නැහැ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරා කියලා. සාමාන්‍යයෙන් හමුදා කඳවුරකට පැමිණීමේදී විශේෂයෙන් ප්‍රභූවරයෙක් පැමිණීමේදී කල් වේලා ඇතුව දැනුවත් වීම වැදගත්. එතකොට අපහසුතාවයකට ලක් වෙන්නේ නැතුව ඒ අවශ්‍ය කටයුතු වලට යුද හමුදාවට සහාය දෙන්න පුළුවන්. මමත් ගිහිලා තියෙනවා හමුදා කඳවුරට උතුරේ ඕන තරම්. කලින් දැනුවත් කරාම මේගොල්ලන්ගේ ඉතාමත්ම හොඳයි අපිට සැප පහසුකම්. හොඳට කෑම බීම ද ඔක්කොම හම්බෙලා තියෙනවා. හදිසියේ හිටපු ගමන් ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න ගියාම එහෙම එච්චරම නැහැ. ඒ අවශ්‍යාර සමාන බිස්කට් එකකුයි චීස් එක කෑල්ලක් කාලා අපි ඒක බිලේනවා. ඔන්න ඔතන තමයි ලොකු වෙනස තියෙන්නේ. මේවා ප්‍රායෝගික ප්‍රශ්න. සම්බන්ධන මහත්මයා උතුරේ ඉන්නේ. ඒ මනුස්සයාට මොකක්hari මේ වෙලද මාල්ලාට එයා යන ගමන් කිලිනොත් එකට යන්න ඇති. එහම මේක හරියට මේ ප්‍රභාකරන් ගියා වගේ කියලා හිතන්න එපා. ඒ මනුස්සයාත් එහෙම බැනුම් අහනවා ඇති වෙනකම් මේ මොඩරේට් වෙන්න ගිහිල්ලා. ගියේ මොනවා වුණා ගියේ සාකච්ඡා කරන්න. සාකච්ඡා. ගහ ගන්න නෙවෙයි. ඇතම් දේශපාලකයන් සහ දේශපාලන පක්ෂ මැයිදිනේ ආර්ථය විනාශ කිරීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලසලහ පෙරුම් මහතා පවසනවා. අද කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. ඉතිහාසයේ එතෙක් මෙතෙක් නොවූ විරු ආකාරයට මැයිදිනේ උදාර පූජනීය අර්ථ විනාශ කරන්න සමහරුන් කටයුතු කරනවා. මම සමහර තැන්වල අර මැතිවරණ කාලේ වගේ පාපෙදි පවා බෙදෙන සැන් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව දෙකක් තියෙනවා. ඒ එක පාර්ශවයක් ආණ්ඩුවේ පාර්ශවකරුවන්. අනිත් පාර්ශවය විපක්ෂයේ පාර්ශවය බවට පත් වෙලා තියෙනවා. දැන් සියම් නිකාය ගත්තොත් අස්කිරි පාර්ශවය මල්ලතු පාර්ශවය. දැන් කෝට්ටේ පාර්ශවය. මම ඒක සංසන්දනය කරනව නෙමෙයි. එතනින් විතරක් කපලා ඒ කැලේ විතරක් දාන්න එපා. මේ දිනට මුවා වෙලා මේ ආණ්ඩුවට සැබෑ ප්‍රශ්න යට ගන්න දෙන්න එපා. දැන් සමාජ වෙබ්බඩවි චම්පික ඇමතුමා සිල් බිනගත්තයි කිව්වා. ජෝන් ඇමතුමා මුල් සිඳගත්තයි කිව්වා. හැබැයි ඔබ ඇහුවොත් ආණ්ඩුවේ පුවත්පත් සාකච්ඡාවකදී හරි කොහේ හරි තැනකදී චම්පික ඇමතුමා සිල් බිඳ ගැනීම ගැන ජෝන් ඇමතුමා මුල් සිඳ ගැනීම ගැන මොනවද කියන්නේ කියලා ඔවුන් දෙන උත්තරේ මොකක්ද? ගාල්ලද කිරලපනද? ගාල්ලද කිරලපනද? ඒක තමයි තර්කෙන්නේ දැන්. සම්බන්ධන් ඇමතුමා බලහත්කාරයෙන් නීති විරෝධීව හමුදා කඳවුරකට ඇතුළු වීම පිළිබඳව පැමිණිල්ලක් කරා මේ රටේ හමුදාපතිවරයා. හමුදාපතිවරයාට කිව්වා මේ පැමිණිල්ල ඉවත් කරගන්නයි කියලා. මේ පැමිණිල්ල ගැන පරීක්ෂණ පවත්වන්න ඕනේ නැහැ කියලා.
නිලනියෝගයක් පොලිසියට ලැබිලා තියෙන බවයි අපිට තියෙන ආරංචි. හැබැයි ඒක න අහන්න උත්තරය දෙනවා වෙනකොට කියයි ගාල්ලේද කිරලපඩද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතිහාසයේ නිර්දේශය මොකක්ද? UNP විරෝධී දේශපාලනය. අපි කිරලපඩ වේදිකාවට ගොඩ වෙන්නේ මෙන්න මේ නිර්දේශයන්ට අනුව. ඒක වරද්දක් කියලා මම හීනකින්වත් හිතන්නේ නැහැ. ජනසටන පනපවන්න කිරලපඩට එන්න. මියදෙන රාජ්‍යයේ කිරුලට පන දෙන්න කිරලපඩට එන්න. මේ මාතෘකාව සමාජයේ පවතින්නේ නැහැ මොකද ඊළඟට හෙට ආපහු ගාල්ලද කිරලපොණද කියන ප්‍රශ්නේ දානවා උදාහරණයක් මම කියන්නම් 37 නායක එක්සත් ජාතිපක්ෂ හිටපු ලේකම්තුමා ජනාධිපතිනේ වෙලාව කිව්වා සම්බන්ධන මැතිතුමාත් වික්‍රමසිංහ මැතිතුමාත් අසං කරපු ලියවිල්ලක් තියෙනවා ඒකේ ප්‍රකාරව උතුර නැගෙනහිර නැවත එක් කරනවා නැගෙනහිර මුස්ලිම් කලාපයක් හදනවා මේ දැන් මොකද වෙන්නේ 37 නායක මහත්තයා කියපු ඒ ලියවිල්ල තිබිච්ච සෑම විරාම ලකුණකටත් අද වටිනාකමක් හම්බෙලා තියෙනවා තම පක්ෂයේ බෙදීමක් ගැන හුවා දක්වන ජනමාධ්‍ය සෙසු පක්ෂවලට උද්ගත වෙති තත්ත්වය වාර්තා නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එක් වූ එහි නියෝජිතින් මේ බව සඳහන් කළා. කිසිම මාධ්‍යයක් උරුප්පල දක්වත්තේ නැහැ. මෑතකදී එක්සත් ජාතික පක්ෂයේ වෙලා තියෙන ඉතිලි සජිත් ප්‍රේමදාස මහත්මයලව සහේ කණ්ඩායම ඉතාම සූක්ෂම ලෙස පස්සට තල්ලු කරනවා අලුත් පත්වීම් කිරීම කළ එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා. අකිල විරාජ්ලව සාගල්ලව ඉස්සරහට ගෙනල්ලා තරුණයන් ඉස්පතු වෙන අවස්ථාව ඉන්න නෙමෙයි. මොකද සජිත් ප්‍රේමදාස මහත්මයා වයසක කෙනෙක් නෙමෙයිනේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ බරපතල ඉරිතලීම. හැබැයි ඒක ගැන සබ්ලයි මොකුත් නැහැ, හෙඩ්ලයි මොකුත් නැහැ, අඩු ගානේ ඕපදූප තීරේවත් යන්නේ නැහැ. මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්තුමා පක්ෂයෙන් කඩාගෙන යන්න උත්සාහ කරනවා. TNA කැඩිලා, EPDP කැඩිලා. ජනතා වුන්තුගේ විශාල අරුමුදයක්. නේද ප්‍රකාශ කරන්නේ මේ අපි අතර ගැටුමක් තියෙනවා කියලානේ. ඉතින් අපි අතර එහෙම ගැටුමක් තියනවාද කියලාත් මන් දන්නේ. මට ඒක තේරෙන්නේ නැත්නම් මොකද්ද ඒ ගැටුම කියලා. මේ අතර මෛදිනිය සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා. මහින්දානන්ද පවිත්‍ර වෙල්ගමල ඒ ගාල්ල යන ගමන වැලක්වි බෙසිල් රාජපක්ෂ මැතිතුමා ඊළඟ ජනාධිපතිවරණයට අපි කැමැති වූ අකමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඡන්දය ඉල්ලන්න බෑ. අපි ආදරේ උම්මාදයක්සේ ආදරේ. හැබැයි ඉල්ලන්න බෑනේ. 99%ක් ශ්‍රී ලංකා කාර්යෝ මහින්ද මහත්තයාට ආදරේ. හැබැයි 99%ක් කිරලපණ යන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා මම වැරදි කරා. මම වැරදි හදා ගන්නවා. වැරදි හදාගන්නේ බෙසිල් රාජපක්ෂ ළඟ තියාගෙනද කියන ප්‍රශ්නේ දැන් ඒකාමද්ද විපක්ෂයේ ඒ බස්වල නැගලා කිරලපණට එන මිනිස්සු අහනවා. ගම්මන් වල ගිහිල්ලා ආවන් ලෙන්දුර කඩාගෙන ගිහිල්ලා ආපහු කඩාගෙන ඇවිල්ලා. මොකද්ද මේ කියන්නේ පිවිතුරු? පිවිතුරු බේරෙනවා. ඒ කියන්නේ අර හයිපක් එකේ වේදිකාවෙන් නැග ගමන් දෙතරම වේදිකා කර්මයා. ශ්‍රී ලංකා කාර්යමු ඡන්ද ගන්නවා. ශ්‍රී ලංකාවකට බයිනවා. ඒකින්ද දෙයියම වටන පටස් ගාලා වේදිකාව මතම රස් ගාලා. මුණින් අත. ජිනීව යනවා. රෙදි නැති වෙනවා. දැලස්ක විතර රෙදි බේරුනේ. මඳුරු ගුණ රෙදි මුන්නේ. මඳුරු ගුණ මහත්තයා ශ්‍රී ලංකාවේ නෙමෙයිනේ. MEP කාර්ය. ඡන්ද ගන්නවා ශ්‍රී ලංකාවකින්. බයිනවා ශ්‍රී ලංකාවකට. මේ දෙවෙන්ද වෙනකොට ඕගොල්ලගේ මාධ්‍යවල වාර්තා වෙන්න ඕනේ. ගාල්ල ධන කිරලපණ ගාන කීයද? කැම්බල් කීයද? ඒ තමයි හරි සමීකරණය. ගාල්ල එකතු කිරීම කිරලපණ කැම්බල් පිටට වඩා වැඩි ස්ථිර වශයෙන්. පළාත් පාලක කන්දෙදිත් ගාල්ල දන කිරලපණ තමයි කැම්බල් පරද්දන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ ඉතින් ඉන්න බහුතරයක් ඉවරු උත්සාහ කරනවා කිරලපණයි ගාල්ල එකතු කරන්න බලන්න. මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ දිගින් දිගටම කියන අලුත් පක්ෂ හදන්නේ නැහැ කියලා. බැසිල් රාජපක්ෂ මහත්මයා තමයි කියන්නේ අලුත් පක්ෂ හදනවා කියලා. ප්‍රශාන්ත රණතුංග මහත්මයා කියන්නේ එතන තල්ලු කරන්න එපයි කියලා. මහින්ද ආනන්ද දලස්ලා කියන්නේ හදන්නෙම නැහැ කියලා. එතකොට අපි හිතනවා පක්ෂය කඩන එකක් නැහැ කියලා. 16 වෙනිදා අලුත් පක්ෂය ලියාපදිංචි කරන්න දෙයක් නැහැ. අලුත් පක්ෂය කියලා හිතනදී ලියාපදිංචි වෙලා ඉවරනේ. මල්පොට්ටු උනානේ. මාළනේ හදාරපු ඕනම බබෙක්ට තේරෙනවා. UNP විරෝධී පිළ දෙකට කැඩුනොත් UNP දෙන්නවා. බැසිල් රාජපක්ෂ කියන බබාට තේරෙනවා. නමුත් ඒ බබාට ඕනේ පක්ෂය කඩන්න. දැන් එක්සත් ජාතික පක්ෂයේ දෙකට බෙදිලා රජිත් ප්‍රේමදාස මහත්තයා අවු. එහෙම තියාගෙන රජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා ඵලයන් ගාල්ලට කිව්වා. UNP එක ගාල්ලට කියපු ගමන්ම බැසිල් මහත්තයා කියනවා දැක්කනේ අරයා කියනවා ගාල්ලේ ඵලයන්. ඔය සලස්ම අපි අවුරුදු ගාන හිටපු දෙන තේරෙනවා. UNP විතරක් නෙවෙයි UNP මාධ්‍යත් අවුල්. අවංගෝම UNP එකට ඕනේ ගාල්ලට සෙනඟ ගේන නම් රජිත් ප්‍රේමදාස කියන්න ඕනේ යන්න කිරලපරට. එතන තමයි බඩු. එතකොට UNP විරෝධී මිනිහා ගාල්ලට යන්නේ. එළවෙන මැයි පළමුවනි දින පක්ෂය මැයි රැලි දෙකක් පැවැත්වීමේ කිසිදු ගැටලුවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සිය තායිලන්ත සංචාරය නිමවා ඊයේ රාත්‍රිය යළි දිවයිනට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. මේ අතර මැයි දිනය සම්බන්ධයෙන් තවත් දේශපාලඥයින් අද පැවති මාධ්‍ය හමු කීපයකදීද අදහස් පළ කළා. පළවෙනිදට මම හිතන්නේ මේ දින දෙකක් තියෙනවා. ඒක සාමාන්‍ය සිතක්. පොදු පෙරමුණේ මේ දිනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්‍ය සම්බන්ධ වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ දිනේට අනිත් අයත් සම්බන්ධ වෙනවා. ඉතින් ඒකින්ද ඒකේ කිසි ගැටලුවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් මමම ගිහිලා තියෙනවා තොණ්ඩමන් මහත්මයාගේ මේ දිනේකට නුවරඑළියේ. එතකොට ජනසේන අමතුමාගේ මේ දින වලට මොනරාගල මේ දිනේකට මම ගියා එක පාරක්. ඒ යනකොට තමයි ප්‍රේමදාස මහත්මයා මිය ගියේ පොම්බෙගි. ඉතින් මේ විදිහට මේ අපි මේ දින වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේක මේ
අවුරුද්දක් නෙවෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාට ආදරය කරන ජනතාව ගාලට එනවා ඒ නිසා අපි ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලනවා ඔබතුමා නගින්න ඕනි වේදිකාව කිරුළපන නෙමෙයි ඔබතුමා නගින්න ඕනි ගාලට ඉස්සිර වශයෙන්ම මොන බලවේග ආවත් මොන තර්ජන ආවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිරුළපනේ රණ රැළියට එනවා අනලගිය විසිල් රාජපක්ෂ මහත්තයා දැන් ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැලවුම් කාර්යය වීම සම්බන්ධයෙන් මම අහනවා මහින්ද ආනන්ද අයුද්දම මහත්මයාගේ ඔබතුමා එකඟද වෙල්ගමල ජාතික මෛදින කොමිටුවේ සංවිධාන කොමිටුවට එනකොට විරුද්ධ වුණේ නැහැ සියල්ලම තීන්දුව කළා තිබුණේ ගාල්ලයන් ඒ ගාල්ලයන් ගමන වැළැක්වීම විසිල් රාජපක්ෂ මැතිතුමා මේ පළවෙනිදාට තව දින කිහිපයයි තියෙන්නේ මේ පක්ෂේ කඩන්නේ නැතුව මේ විවස්ථාව කියවලා හදවතට එකඟව කිරළපන රැලියට එන්න මේ රට ජයග්‍රහණය කරන්න නම් කොහෙට යන අයටත් අපහසුතාවයට අපි පත් කරන්න කැමති නෑ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ගාල්ල මේ රැලියට 4000ක් ප්‍රමාණයක් අනිවාර්යෙන් අපි සම්බන්ධ වෙනවා ඊයේ දවස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුත් සංවිධායකවරු පත් කර ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ කැඳවලා තිබුණා ඉතින් මේ රැලිය පස්සේ සමහර වෙලාවට මමත් අපේ අරමුණ විනය පරීක්ෂණ ගැන කතා කරනවට වඩා අන්තිම මොහොත වෙනකන් අපි හැම දෙනාගේම අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ නොවන ආකාරය ගාල්ලේ තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැලියට සහභාගී වෙන්න කියන ආරාධනය කරන එක පාටලි සැකකරු වෙයිද Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Seri. It's a secret. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා තායිලන්තයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේද කතාබහට ලක් වූ බව අමාත්‍ය රාජිත සේනාරත් මහතා පවසනවා. කැබිනට් දින දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදී නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඔව්ව සොයාගෙන මම දන්නවා FCID නිලධාරීන් යුක්‍රේනයට ගියා. ඒ අතරේ තමයි ඔහු දැන් තායිලන්තයට ඇවිල්ලා තියෙන්නේ. එතන වැඩේ තියෙන්නේ එයාගේ પાස්පෝර්ට් එක 2020 වෙනකන් තියෙනවා DPL પાස්පෝර්ට් එකක් විදියට. සස්පෙන්ඩ් කරලා ඒක දන්නන්න එපා හැමතැනටම. ඒ ක්‍රියාවලිය මොනක්වත් වෙලා නැහැ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කෝටි 40ක් වටින බිල්ඩින්ග්ක් කුසිකර්ම අමාත්‍යාංශයට අවුරුදු 5කට කෝටි 90කට දෙන්න හැදුණු සයිට් එක. කෘෂිකර්ම අමාත්‍යාංශයට කිව්වා වහාම අලුත් තැනක් හොයාගන්න මොකද අර ටික පාර්ලිමේන්තුවට ගන්න ඕනේ අර අපේ මේවා කමිටීස් ටික ස්ටාර්ට් කරන්න. ඒ ගොඩනැගිලි වටිනාකම කෝටි 40 නෙවෙයි. සමහර ඒවා මේවන කියන එක මෙහෙම කිව්වයි කියලා පළ කරනවා. මේ අමූලික බොරු නෙමේ පත්තරවල කතරුවක් කියලා කියනවාද මේ විදියට මේ බොරු. එකක් තියෙනවා රටේ බෙහෙත් ඉංගයක්. එතන ඉන්න සියලුම වෛද්‍යවරුන්ට වඩා හොඳ මාධ්‍යවේදීන් ඉන්නවා නම් රජයේ බෙහෙත් ඉංගයක් තියෙනවා කියලා දන්නද කියන්නේ. මේ අනිත් එක කියනවා මේ තියෙන බාල ඖෂධ බාල උපකරණ. කවුද මේ? මේක ලියන මිනිහා කොහොමද දන්නේ බාල ඖෂධද නැද්ද කියලා? මේකේ කියනවා මේ මම ගියාලු මවුන්ට් එලිසබත්. මම මවුන්ට් එලිසබත් ගියේ මම ඉල්ලලා නෙවෙයි. මේ රටේ වෛද්‍යවරු කිව්වේ. සහ දෙක අග්‍රාමාත්‍යතුමා කිව්වා මගේ ආරක්ෂාව සඳහා මේ රටේ කරගන්න එපා කියලා. මහින්ද රාජපක්ෂ යන කාලේ කිව්වේ නැහැ නේ ඇමරිකාවට යනවා කියලා. මේ වෛද්‍යවරු ලිව්වේ නැහැ නේ. එතකොට සභාපතිකම් කරපු ඉඳ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට ලක්වීමේ සිද්ධියට අදාළ CCTV දර්ශන පිළිබඳ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා එම සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කරනවාද නැද්ද යන්න තීරණය කරන බව අධිකරණය අද ප්‍රකාශ කළා. මේ අදාළ සිද්ධිය සම්බන්ධ නඩුව කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද විභාගයට ගත් අවස්ථාවේදී. කොළඹ රාජකීය ප්‍රදේශයේදී අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාට අයත් ජිප් රථයක ගැටීමෙන් තරුණයෙකු අනතුරට ලක්වීමේ සිද්ධියට අදාළ CCTV දර්ශන වැලිකඩ පොලිසිය විසින් අද අධිකරණයට ඉදිරිපත් කළා. අද දිනන අධිකරණ වාර්තාකරු පැවසුවේ එම දර්ශන මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවශ්‍යයි පොලිසිය අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළ බවයි. එෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ එම පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා මෙම සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කරන්නේද නැද්ද යන්න තීරණය කරන බවයි. අදාළ නඩුව යලි ජූලි මාස 15 වෙනිදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දක්වන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද පොලිසියට දැනුම් දුන් බවයි අද දිනන අධිකරණ වාර්තාකරු පැවසුවේ.
පාටලී චම්පික මැතිතුමාගේ අධිකරණයට ලබා නොදුන් අගතිගත් පාර්ශවයේ ස්වාගෙන ඉදිරිපත් කරන ලද පුරකතන අංක 2 සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කර අද දින ගරු අධිකරණයට පොලිසිය විසින් ඒ අනුව එම විශ්ලේෂණ වාර්තා සැසඳීමේදී මෙම අනතුර සිදු වූ මාර්ගය සහ දුරකථන අදාළ විස්තර වාර්තාව සැසඳෙන බවට පොලිසිය ගරු අධිකරණයට දැනුම් දීමක් කරා ඒ අනුව මේ දුරකථනය පාවිච්චි කර පුද්ගලයා මේ අනතුරට සිදු වූ මාර්ගයේ ගමන් කළ බවට සනාථ වීමක් වෙන බවට පොලිසිය දැනුම් දීමක් කරා රජයේ කැබිනට් අමාත්‍යවරයෙක්ගේ පෞද්ගලික නමින් නිකුත් කර ඇති දින දුරකථන අංකය ඔහුගේ ඉතිර රියදුරු නොවන වෙනත් පුද්ගලයෙකු බාහිරයේ තැබීම ඉතාම හාස්‍යයට කරුණක් බව ගෘහ පාර්ශ්වය වෙනුවෙන් අධිකරණය දැනුම් දුන්නා. වගේම හොරැල්ල මන්සන්දියේ තිබෙන CCTV දර්ශන සම්බන්ධයෙන් අගතිරපත් පාර්ශ්වය ගරු අධිකරණයේ කරුණු ඉදිරිපත් කිරීමක් කරා මෙම සැකකරුද වෙනත් පුද්ගලයෙක්ද මේ වාහනේ එළවුවේ කියන එක තහවුරු කර ගැනීමට ඉතාම අත්‍යවශ්‍ය සාක්ෂිමය වැදගත්කමක් තියෙන බැවින් එකී වාර්තා කඩිනමින් ලබාගෙන ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ගරු අධිකරණයට ඉදිරිපත් කිරීම නියෝග කරා. ඊට අමතරව ගරු අධිකරණය අදාළ අනතුරටපත් චිත්‍රතේ සහ හුවාලකරු පැදවූ බයිසිකලය දෙකම බැඳුම් කර මත අදාළ පාර්ශ්වයන්ට මුදා හැරීම නියෝග කරා. හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විනාශ වූ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. 2016 වසර දක්වා එම ගුවන් සමාගම ඇමරිකාන් ඩොලර් බිලියන 3.25ක පාඩුවක් ලබන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අද පැවති මාධ්‍ය හමුවේ සඳහන් කළා. අද වෙනකොට දිනක පාඩු ඇමරිකානු ඩොලර් 780,553ක් වෙනවා. අත වශයෙන්ම 2016 ජනවාරි පළවෙනිදාට තියෙන ගණන් හිලව අනුව රුපියල් බිලියන 461ක්. ඒක ඇමරිකානු ඩොලර් බිලියන 3.25ක් මේකට කරගහන්න කවුරුත් වෙන්නේ නැහැ. සේවකයෝ 6800ක් ඉන්න. අපිට හිමි ගුවන් යානා 22ක් තියෙන. මෙම ණයබර ආණ්ඩුව ගෙවන්න බාර ගන්නව අකමැති වුණා. මේ සමස්ත කළමනාකරණ ක්‍රියාදාමය කළමනාකරණය කරන්න ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උපදේශක සමාගමක සේවය අපි ලබා ගන්නවා. ඒ උපදෙස් මත අපට අවශ්‍ය හවුල්කරුවා අපි තෝරගන්නවා. මේ අතර මිහින් ලංකා ගුවන් සමාගම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. ඈත අහස යනකොට අන්න මගේ නමින් ගුවන් යානයක් එනවා කියලා පෞද්ගලික පටු සතුට වෙනුවෙන් අලුත් ගුවන් සේවයක් පටන් ගත්තා. පටන් ගත්ත දවස ඉඳලම පාඩුයි. ඉතින් අපි මිහින් ලංකා පිළිබඳවත් ඉදිරියේ ඒ තීරණ ගන්න. ප්‍රධාන පක්ෂ දෙක අතර ඇති සමගිය බිඳ දැමීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු කරන බව ජාතික හෙළවරු මේ පවසනවා. බතරමුල්ල පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වමින් එහි නියෝජිතින් මේ බව සඳහන් කළා. මේ රට තුල ඒ උගුල්ලට හසු නොවී ඉන්න ජනාධිපතිතුමා ක්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වග බලා ගත යුතුයි කියන එකයි ජාතික හෙළවරුමේ විදියට අපේ අදහස. ඒකයි මේ දින වේදිකාවේ මාතෘකාව බවට පත් වී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපතිතුමාට ලෝකෙ පුරා පාත්‍රය අරගෙන යන්න වෙලා තියෙන්නේ ඇයි? සල්ලි இல்ல இல்ல. මහින්ද රාජපක්ෂ මේ රටේ ආර්ථිකය හැදුවනම් මෙහෙම ප්‍රශ්නයක් තියෙන විදියක් නැහැ. ඔවුන් කරපු සංවර්ධන නිසා අද රට මුඩුමිමක් වෙලා. ඔබතුමාලා සහභාගී වෙන්නේ ගාල්ලටද නැත්නම් කොළඹටද? අපිට පක්ෂ දෙකෙන්මයි නිල විදියට ආරාධනා ලැබිලා තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් ඉදිරි දින කීපය ඇතුළත සාකච්ඡා කරලා තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි පැහැදිලිව කියන්න ඕන කවර පක්ෂයකෝ ඉන්න දූෂිතව මැයි රැලි වේදිකාවලට එන එකත් අපි ප්‍රතික්ෂේප කරනවා. මේ රැලි දෙකේම ඒ අය වේදිකාවට ගන්න එපා කියලා ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ඉල්ලා සිටින කැමැති මන්දන් මාතා මුදාසන්දරට බලෙන් කඩාපැන්නේ කියන ඔබතුමාගේ අදහස. මේ හමුදා නිලධාරීන්ගේ වගකීම් සහගතභාවය පිළිබඳව අපි සතුටු වෙනවා. අසතුටටපත් වෙන්නේ සම්බන්ධන් මහත්මයාගේ වගකීම් විරහිතභාවය නිසා. එළවරුමේ විදිහට අපි පැහැදිලිව සම්බන්ධන් මහත්මයාගේ ක්‍රියාකලාපයට අපේ විරුද්ධත්වය පළ කරලා තියෙනවා විතරක් නේ. එවැනි දේ ඉදිරියට නොවීම සඳහා කටයුතු කරන්න ඕන කියන එක අපි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ක්‍රමවේදයන් හමුදාවගේ ඒගොල්ලගේ චිත්තධාරිය බොහොම මහන්සි වෙලා වියදම් කළා. කාලෙකින් හදලා තියෙන මේ ධෛර්යය ඇතුළු ඒක කඩනවා නම් වැරදි. සම්බන්ධන් ගියේ ඒ තත්ත්වෙට පච්චල ඒ ළමයා ඒ තත්ත්වෙට පත්ුනේ මොනවා හරි ප්‍රශ්නයක් ඉඳන්නේ. මොන තත්ත්වෙට පත්වලාද? ඒ ළමයා යන්න දීලානේ මේ ගියහම මේ. ඒ ළමයා යන්න දීපු එකත් වැරදි. එහෙම නැහැ එයා පිළිබඳව පරීක්ෂණය පවත්වන්න ඉපේ. හමුදා නිලධාරියා එතන කටයුතු කරපු ආකාරය වැරදි නම් ඔහුට විරුද්ධවත් එහෙනම් පියවරක් ගන්න ඕන. එතකොට සම්බන්ධන් මහත්මයා සම්බන්ධයෙන් ඒ ආකාරයට වෙන කටයුතු කරා. මම කියන්නේ මේ ප්‍රශ්න ඒ විදියට අපිට ගන්න බෑ. එතන යම් කිසි දෙයක් වෙලා තියෙන ඒ දේ ඉදිරියේදී නවීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය පිළිගත් ක්‍රමවේදය නොදන්නා කම නිසා වෙන්න පුළුවන්. ඉතින් ඒක සම්බන්ධව මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවානේ. දන්නේ නැන්නැතුව නෙමෙයි. ඕවා ඉතින් දන්නේ නැතිකම නෙමෙයි. චන්දිකම චන්දිකම. අර්ථකථන කරන්න පුළුවන් ඉතින් අපි ඔකට ප්‍රශ්න වලට යන්නේ නේද? දැන් නම් ඔන්න ඔබතුමා ඇත්ත කියයි. දැන් අපි හෙවොත් ඔයා. ශ්‍රී ලංකාවේ වූෂු ක්‍රීඩාව නැංවීම වෙනුවෙන් චීනයේ අනුග්‍රහකත්වයේ හිමිව තිබෙනවා.
මීට අදාළ කිවිසුමට අත්සන් කිරීම අද උදෑසන පැවති මාධ්‍ය හමුවේදී සිදු වුණා. චීන ඔලිම්පික් කමිටු උපසභාපතිවරයා සහ නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. අද ඔවුන් ශ්‍රී ලංකාවත් සමග ඉතා විශේෂ ගිවිසුමකට එළඹුණා. එම ගිවිසුම තමයි ශ්‍රී ලංකාව සහ චීනය අතර වූෂු ක්‍රීඩාව පුහුණු කිරීම සඳහා පවත්වන දුවන් ක්‍රමය ශ්‍රී ලංකාව තුල පවත්වාගෙන යාම සඳහා චීන වූෂු සංගමය අද ශ්‍රී ලංකා වූෂු සම්මේලනයට අවසරය ලබා දුන්නා. බලපත්‍රය ලබා දුන්නා. මේක ඉතා විශාල ජයග්‍රහණයක් විදිහට සලකනවා. ඒ වගේම අද පැවති සාකච්ඡාවේදී ගරු අමාත්‍යතුමත් ගරු සභාපතිතුමත් පොරොන්දු වුණා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූෂු සංගම් වලට තාක්ෂණික උපකරණ සහ ක්‍රීඩා උපකරණ ලබා දීමටත් චීන යට ගිහිල්ලා චීන වූෂු සංගමේ ඉන දක්ෂ පුහුණු කරුවන් යටතේ ශ්‍රී ලංකා වූෂු පුහුණු කරුවන්ට පුහුණු වීම ලබා දීමටත් අවස්ථාවක් ලබා දුන්නා. ඇසමග අද දින රාත්‍රියට ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමයි මීළඟ පුවත් ප්‍රකාශය අපගේ රාත්‍රී 10ට.